රාජපක්ෂල ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් අතුගාල දැම්ම කිව්වා. අපේක්ෂකෙක් දාගන්න බෑ කිව්වා. මොන ගැටලු මොන ප්‍රශ්න ආවත් පොට්ටුවේ නාම යෝජනා පත්‍රයේ බය නැතුව අත්සන් කරපු අපේක්ෂක කණ්ඩායමේ සහෝදර සහෝදරියන් ඔබ සෑම සියලු දෙනාගේම අවසරයි. ගහපල්ලක මගේ අම්මා අපුඩියක් අයියෙන් උන්දලට ලක්ෂ 69ක් ලැබුණා. ඡන්දෙන් ජයග්‍රහණය කළා. අවුරුදු දෙකක් ගියේ නැහැ. රටම විනාශ කළා. බුරු කියලා මිනිස්සු මුලාවට පත් කරන්න පුළුවන් අවස්ථාවල් තිබුණා. හැබැයි ආයෙත් නම් මිනිස්සු වලට නම් අහු වෙන්නේ නැහැ. දැන් තියෙන රටේ අභියෝගය. ඒ අභියෝගය කියන්නේ මේ රටේ කැඩිච්ච ආර්ථිකය හදලා ලෝක මතය දිනාගෙන මේ රට 2048ට පෙර සංවර්ධනය කරන්න ඕන. එවැනි ඉලක්කයක් දැක්මක් හැකියාවක් ජාත්‍යන්තර සම්බන්ධතාවයක් තියෙන එකම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. දැන් රනිල්ට, චන්ද්‍රිකාට, මහින්දට තිබිච්ච ජාත්‍යන්තර සම්බන්ධතාවලින් දැන් මේ රට මෙච්චර ණය වෙලා තියෙන්නේ. උපදින්න ඉන්න දරුවෙපා 110ක විතර ණයකාරයෙක් කරලා තියෙන්නේ. ඉතින් ජාත්‍යන්තර මිත්‍රයෝ ඇවිල්ලා දැන් ණය කපන්න බැහැ නේද? ගේමක් නදුව ඒ මචං රනිල් එපා සල්ලි තියාගනි. ඈ මහින්ද ගත්තේවා තියාගනි. එහෙම කිව්වොත් එක එකක් අඩුතර මෙහෙම කියන්නේ බංගලි දේශවල. දැන් ඒව කතා කරන්නේ අපි විතරයි. දැන් මොකද මේ 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 හෙනපතේ පාත් වෙන ඊළඟට අපේ ආණ්ඩුවකට මේ ජනතාවගේ අහිංසක අරගලය අතට අරගෙන මේක දේශපාලනය කරමේ කරලා අවසානයේ මහජන ඡන්දෙපත් වෙච්ච රාජ්‍ය නායකයෙකුට ඉවත් වෙලා යන්න සිද්ධ වුණා. ඒගොල්ල පොදු ජනතාව ගැන කල්පනා කරාද? කවදාවත් කල්පනා කරේ නෑ. පොදු ජනතාවගේ නිවාසයක් ගැන ඔයාලට වැඩක් නෑ. හැබැයි ඒගොල්ලන්ට එංගලන්ත ගෙවල්, ඕස්ට්‍රේලියාව ගෙවල්, දුබයි වල අපාර්ට්මන්ට්, සීතට ඉන්න නුවරඑළිය ගෙවල්, හුලම් වදින වැල්ල ගෙවල්, වැඩ කරන්න කොළඹ ගෙවල්, ඡන්ද කරන්න ගමේ ගෙවල්. එහෙමයි තියෙන ඔක්කොටම. මන් දැක්ක පහුගිය කාලෙත් පොඩි සිංහයා කොහොමද කියලා අහලා තියෙනවා. ලොකු දෙයක් පොඩි මයිනා පොඩි සිංහයා වෙච්ච එකත් ඉතින් මට සතුටටපත් වෙන්න පුළුවන් කාරණයක්. ඒ කියන සියලු දෙනාත් පිළිගන්නවා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නාකි මයිනා කිව්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අදටත් මේ රටේ සිංහයා කියන එක ඒ අය පිළිගන්නවා කියන එකත් මතක් කරන්න ඕන. අතරින් එහාටත් හිතනවා නම් රටේ ජනතාව තීරණය කරන්න ඕන පපුවට ගහගෙන රටාන්දන එකද කරන්න ඕනේ. එහෙම නැත්නම් රට හදන එකද කියලා බලලා හරිම පුද්ගලයාට මෙරට බල දෙන්න. එක්කම නෑ කිය මෙච්චරයි ඉතුරුලා this is our last මෙච්චරයි. වැස්ස කාලෙට කූඩැල්ලෝ නෙගටිවන වගේ දැන් තව මාසකින් දෙකකින් කූඩැල්ලෝ ටික නෙගටිවන. හැබැයි බුද්ධිමත්ව කල්පනාකාරී වෙන්න අපි බුද්ධිමත්ව තීරණයක් නොගත්තොත් අවුරුදු 2500ක් අපි රැකපු රට, අපි රැකපු උතුම් වස්තුන් අපට අහිමි වෙන්න පුළුවන්.